ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි මේ පාස්ටර් නෙවෙල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි අද දෙසැම්බර් මාසයේ 26 වෙනිදා 2023 වර්ෂයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා ප්‍රියදරු දරුවනි අද ජීවනයේ කෑම යසාය පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්ට යනවා අපේ දෙසැම්බර් මාසයේ තේමාව තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීමේ දිවස් වාක්‍ය ඊයේ දවසේ අපි කතා කරා එඬේරා කොයි විදිහටද කතා කරන්නේ එඬේරාට කොයි විදිහටද කතා කරන්නේ දේව දූතයා ඒ වගේම සානාන්තර තුනක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට දෙමින් ඔහු කතා කරනවා ජේසුස් වහන්සේ ගැලවුම් කාර්යාවෙන්ට යනවා උන්වහන්සේ තමයි ක්‍රිස්තුස් වෙන්ට යන්නේ උන්වහන්සේ තමයි ස්වාමින් වහන්සේ වෙන්ට යන්නේ කියලා ඒ වගේම මේ ස්ථානයේ යසායා 7 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා කන්‍යාවක් ගර්භණී වෙන්ට යනවා කියලා දීලා තිබුණ දවස් වාක්‍යයක් ඒකට අදාළවම අද යසායා 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියෙන් මම පෙන්වුම් කරන්නට යනවා බයිබලයේ කියනවා මක්නිසාද අපට ලදරුවෙක් උපන්නේය අපට පුත්‍රයෙක් දෙන ලද්දේය ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය උන්වහන්සේගේ නාමය අපූර්වය මන්ත්‍රීවරයාය පරාක්‍රමවත් දෙවියන් වහන්සේය සදාකාල පියාණෝය සමාදානයේ කුමාරයායි කියනු ලබන්නේය මෙතනත් තානාන්තර ගොඩාක් තියෙනවා මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරන නැත්නම් මේ ලැබිච්ච නැත්නම් ඉපදිච්ච දරුවා ගැන කතා කරන පුත්‍රයා ගැන කතා කරන ඔහුගේ ආණ්ඩුව ගැන කතා කරන ඔහුගේ ආණ්ඩුව තියෙන්න යන්නේ කියන්නේ කොහොමද අපට පුත්‍රෙක් දෙන ලද්දේ ආණ්ඩුව දුන් වහන්සේගේ කරපිට තිබෙන්න කරපිට තිබෙනවා විතරක් නෙමේ ආණ්ඩුව අවසන් වෙන්නෙත් නැහැ උන්වහන්සේගේ නාමයට කියන දේ බලන්න අපූර්වය කියලා කතා කරන උන්වහන්සේට මන්ත්‍රීවරයා කියලා කතා කරනවා පරාක්‍රම දෙවියන් වහන්සේ කියලා කතා කරනවා පුදුමයි පරාක්‍රම දෙවියන් වහන්සේ වෙන්නේ කොහමද මෙහි තව කෙනෙක් නම් මේ ඉපදෙන්නේ අන්න ඒක තමයි අද අපිට තියෙන එළිදරව්ව තේරුම් ගන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේමයි ජේසුස් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ මාංශගත වීම නැත්නම් දෙවියන් වහන්සේම මේ පෘථිවියට පැමිණීම තමයි උන්වහන්සේගේ මාංශගත වීම ඒකයි උන්වහන්සේගේ නම පරාක්‍රමවත් දෙවියන් වහන්සේ ඒකයි උන්වහන්සේගේ නම සදාකාල පියාණෝ. ඉතින් ජේසුස් වහන්සේගේ නම සදාකාල පියාණෝ වෙන්නේ කොහොමද මේක දිවස් වාක්‍යයක්. ඉතින් ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේ මාංශගත වෙච්ච නිසා. මාංශගත වෙලා උන්වහන්සේ හැමදේම අතහැරලා උන්වහන්සේ ආපු නිසා මේ පෘථිවියට උන්වහන්සේ පරාක්‍රම දෙවියන් වහන්සේ වුණාට සදාකාල පියාණෝ වුණාට උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේම සමාදානි කුමාරයා ගැන අපි මෙලිසලා කතා කරලා තිනවා. දේව ආශිර්වාදෙන් පිරි සුබ දවසක් වේවා.